ජාතික සම්පත ලොතරැය පිහිටුවා ඇති ශ්‍රම වාසනා අරමුදල මගින් වාර්ෂිකව පිරිනමනු ලබන ශ්‍රම වාසනා ශිෂ්‍යත්ව ප්‍රදානය මෙවරත් 21 වන වතාවට පැවැත්ුණා. ඒ කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කම්කරු මහලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී මෙහිදී අදහස් දක් වූ අමාත්‍යවරයා කොවිඩ් 19 වසංගතය ආවා. දැන් ආර්ථික වශයෙන් ශක්තිමත් යුරෝපය ඇමරිකා වගේ රටවල් වල පෞද්ගලිකංශයේ රැකී රක්ෂා නැති වුණු අයට 70ක් 80ක් පඩිය රැකී රක්ෂා ලැබෙනකන් ආණ්ඩුවෙන් ලබා දුන්නා. නමුත් අපේ රටට ඒ වැනි ආර්ථික ශක්තියක් නැහැ. ඒ නිසා අපි අනාගතය ගැන කල්පනා කරලා මෙවැනි ප්‍රශ්න නිසා රැකියා අහිමිවන වැඩ කරන ජනතාවට අඩුගානේ අවුරුද්දක් දෙකක්වත් රැකියා ලබා ගන්නා තෙක් ඔවුන්ට ජීවත් වීමේ ක්‍රමයක් සකස් කිරීම සඳහා සුවිශේෂී වූ රක්ෂණ අරමුදලක් අපි සකස් කරන්නට ඕනේ. රාජකාරියේදී සිටියේදී සහ වැඩබිම්වලදී සිදුවන අනතුරු හේතුවෙන් මරණයට පත් වූ හා සදාකාලික ආබාධිත තත්ත්වයට පත්වන පුද්ගලයන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මෙම ශිෂ්‍යත්වය පිරිනමනු ලබනවා. පත්මන්නා ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 1996 වසරේ කම්කරු අමාත්‍යවරයාව සිටියේදී මෙම ශ්‍රම වාසනා අරමුදල පිහිටවනු ලැබුවා. වර්තමානයේ මුදල් අමාත්‍යාංශය යටතේ මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ඒ යටතේ මේ වන විට දරුවන් 2000කට ආසන්න ප්‍රමාණයකට මෙම ශිෂ්‍යත්වයේ හා අධ්‍යාපන ආධාර ලබා දී තිබෙනවා. මෙවරද පෙර පාසලේ සිට උසස් අධ්‍යාපන ලබන දරුවන් 100කට ආසන්න ප්‍රමාණයකට ශිෂ්‍යත්ව හා ආධාර ලබා දෙනවා. මෙහිදී එක් දරුවෙකුට රුපියල් 50,000ක ස්ථිර තැන්පතුවක්ද රුපියල් 10,000ක පාසල් උපකරණද රුපියල් 2,000ක පාවහන් වවුචර් පතක්ද හිමිවනවා. දරුවන්ගේ භාරකරුවන්ට 3 මාසකට වරක් එහි පොලිය ලබා ගැනීමටද මෙමගින් අවස්ථාව හිමිවනවා.